අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත හරවා යව චීන පොහොර නැව ආපසු එයිද චීන පොහොර සමාගමට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් මහජන බැංකුව යටතේ විවෘත කළ ඩයිවරත් තහනම් අපේ පොහොර ප්‍රශ්නය ගැන චීනයට ඇති කැක්කුම ගැන අනුර හෙලි කරයි දීර්ඝකාලීන සැලසුමක් නැතිව හදිසියෙම ආරම්භ කළ කාබනික පොහොර හඳුන්වාදීම දැන් උඩුදුවපු තුවාලයක් බවට පත්ව අවසන්. අද කාබනික පොහොර කියලා හිතාගෙන ලෝකයේ හතර අතින් එක එක ජාතිය පොහොර ගේන්න සිද්ධ වෙලා. චීනෙන් ආ නැව හරවලා ඇරියා. ඒ තුන් වතාවක් එහි වූ කාබනික පොහොර නිරෝධායන පරීක්ෂණෙන් අසමත් වීම නිසායි. හිපොසිට්‍රීට් නම් වූ මේ නැව ආපසු ලංකාවට ඒවිද. මේ විදියට ගියොත් අපේ රටේ කෘෂිකාර්මික සහ පාරිසරික අනන්‍යතාවයේ බිඳ වැටෙන්නේ නැති බවට සහතිකයක් දිය හැක්කේ කාටද? මේ වන විට රජයේ පැටලී ඇති කාබනික පොහොර පඹ ගාලා ගැන මාධ්‍ය ආයතනයක් ලෙස අප හෙළිදරව් කරන්නේ මැදිස්තවයි. නිරන්තරයෙන්ම අපේ පොළව කවදා හෝ දවසක රසායනික පොහොර නැති ක්‍රිමිනාශක නැති සුවපත් භූමියක් වනු දැකීම අප සැමගේ සැබෑ පැතුමයි. එහිලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හරිත කෘෂිකර්මාන්ත සංකල්පය කවදා හෝ දවසක යථාර්ථයක් විය යුතු බවද පැවසිය යුතුමයි. එහෙත් අද සිදුවෙමින් පවතින දේ පිළිබඳව සැබෑ මැදිස්තව හෙලිදරව් කිරීමක් කළ යුතුයි. කාබනික පොහොරවලට 12500ක් දෙන්න මුලින්ම තීන්දුව කළා. ඒත් පොහොර හදන්නේ කොහොමද කියලා ගොවින් දන්නේ නැහැ. ඕන කරන අමුද්‍රව්‍ය හොයාගන්නේ කොහෙන්ද කියන එක අදටත් ගැටලුවක්. තේ වගේ වගාවන්ට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය. එහෙම හිතුමතේ දෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අවසානයේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර පිටරටින් ගෙන්වන තැනට අපපත් වුණා. හිතුමතේ කාබනික පොහොර ගෙනල්ලා අපේ පොළවට දාන්න බෑ. ඒකට හොඳම උදාහරණය හරවල ඇරිය චීන හිපොස්ප්‍රිට් නෞකාවයි. එහි තිබූ පොහොර වතා තුනකදීම නිරෝධායන පරීක්ෂණෙන් අසමත් වුණා. ඒ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටිය නිසායි. මේ නැවේ පොහොර ආපසු අපේ රටටම මොන මගඩියක් කරලා හරි ගොඩ බාන්න ඉඩ දෙනවා නම් අත්සන් තබන සියලු දෙනාටම උපදින මතු පරපුර සාප කරන බව කිව යුතුයි. තුන් වතාවක් ප්‍රතික්ෂේප කරපු මේ නැවේ පොහොර දැන් ලංකාවට එමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. චීනේ කින්ඩාවෝ කියන සමාගම මෙම කාබනික පොහොර ඇනුම බාරගත්තා. සාමාන්‍ය සාම්පල් පරීක්ෂාවේ ප්‍රතිඵල එන පෙර මෙම නැව චීනෙන් පිටත් වුණා. ඊට පස්සේ මේ මෙහි ප්‍රතිඵලාවට පස්සේ විශාල ආන්දෝලනයක් ඇදුවා මේ නැව ආපහු හරවපු බව. හැබැයි දැන් සිද්ධ වෙලා තිබෙන්නේ කුමක්? මාගාව තිබෙනවා 2021 ඔක්තෝබර් මාසයේ 22 කින්ඩාව සමාගම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත යොමු කරන ලද ලිපිය. මෙන් කියන්නේ කුමක්ද? මෙම නැව සැප්තැම්බර් මාසයේ 23 පිටත් වූ බවත් ඔක්තෝබර් මාසයේ 22 කොළඹ වරායට ළඟා වෙන බවත් මෙම සමාගම විසින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට දැනුම් දී තිබෙනවා. මේ බලහත්කාරී ආක්‍රමණය මතක තබා ගන්න ඕන. අපේ සාක නිරෝධායන සේවයේ කාර්යභාරය පිළිබඳව වග කියන්නේ ශ්‍රී ලංකාවට මිසක් චීන සමාගමකට නොවන බව. ඇමතිවරු චීන සමාගමකට වග කියනවා. ජනාධිපතිවරු චීන සමාගමකට වග කියනවා. හැබැයි අපේ රටේ සාක නිරෝධායන සේවය වග කියන්නේ අපේ රටේ ජනතාවටත් අපේ රටටම. ඒ විතරක් නෙවෙයි වුන් කියනවා. ඒ නිසා තුන්වෙනි පාර්ශ්වයක් කරා මේ පරීක්ෂණය කිරීම සඳහා එකඟතාවයක් ආවා. ඒකනේ චීනෙත් නොවන ලංකාවෙත් නොවන වෙන පාර්ශ්වකින් මේක පරීක්ෂණය කරන්න ඕන කියලා එකඟතාවයක් ආවා කියලා. මම කියනවා කින්ඩාව සමාගමට කවුරු සමගද එකඟතාවයකට ආවේ? තුන්වෙනි පාර්ශ්වකින් දෙන පරීක්ෂණ වාර්තා මත පදනම්ව මේක ගේන බව කවුරු සමග එකඟතාවයක රට කියනවා. ලංකාවට පොහොරවල විශාල හිගයක් මතුවලා තිබෙනවා. ඒ නිසා හදිසි අවශ්‍යතාවය ඒ වෙනුවෙන් මේක බාර ගන්න කියලා යෝජනා කරනවා. අපේ රටේ ප්‍රශ්න මහා කන්‍ය ආරම්භ වීම පොහොර ඉගවීම අපේ පාලන අධිකාරිය විසින් විසඳිය යුතු ප්‍රශ්න මිසක් චීන සමාගම් විසින් විසඳිය යුතු ප්‍රශ්න නොවේ. තමයි ශ්‍රී ලංකාව රටට ඇතුළත් නොකරගත යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශ අධ්‍යක්ෂණවරයා වරාය අධිකාරිය සභාපතිවරයා වෙත ලියුමක් යොමු කොට තිබෙන බව අපට වාර්තා වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා එවැනි තීරණයක් ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂණවරයා කටයුතු කිරීම පිළිබඳව. හැබැයි අපි ආණ්ඩුවට බල කර සිටිනවා මේ ගනු ලැබූ තීන්දුව ආපසු හැරවීම සඳහා කිසිසේත්ම කටයුතු නොකළ යුතු කෙනෙල්ලිම අපි කරනවා.
කාබනික පොහොර ලේබලය යටතේ අප දිගින් දිගටම මෙතෙක් ගෙනාවේ රසායනික පොහොර බව කෘෂි විද්‍යාඥයින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා. ප්‍රතික්ෂේප කළ මේ චීන නැවේ පොහොර ගොඩ බාන්න ඉඩ දීලා සමස්ත කෘෂි පරිසරයම අහිතකර චීන ක්ෂුද්‍ර ජීවීන්ට බාර දෙනවා කියලා කියන්නේ සැබෑවට මේ සියලු දෙනා. මේ මහ පොළවට ආදරේ නැති මිනිසුන් ලෙස ඉතිහාසයේ දවසක නම් ගම් එක්කම සටහන් වේවි. මේ අතර ලංකා පොහොර සමාගම චීන කොවින්ටා ඕ සමාගමට එරෙහිව වාණිජ මහා අධිකරණයෙන් වාර්ණ නියෝගයක් ලබා ගත්තා. ඒ කිවිසුමට අනුව ජීවාණුහරණය කළ කාබනික පොහොර ලංකාවට ලබා දීමට චීන සමාගම පොරොන්දු වී තිබෙනවා. නමුත් චීන සමාගමෙන් මෙරටට එවන ලද පොහොර තොගවල අහිතකර ශුද්‍ර ජීවීන් සිටි බවයි ලංකා පොහොර සමාගම වාණිජ මහා අධිකරණයට දන්වා සිටියේ. ලංකා පොහොර සමාගම චීන ක්වින්ඩාව් සමාගමේ දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිවයි වාර්ණ නියෝගය ලබා ගත්තේ. ඒ අනුව ක්වින්ඩාව් සීවින් බයෝටෙක් ගෲප් ඔෆ් කම්පැනි නමින් මහජන බැංකුව යටතේ විවෘත කර ඇති ණයවර ලිපි සඳහා කිසිදු ගෙවීමක් කළ නොහැකි. චීන සමාගම අදාළ ගිවිසුමට අනුව ජීවාණුහරණය කළ කාබනික පොහොර ලංකාවට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාවට එවන ලද කාබනික පොහොරවල අහිතකර ශුද්‍ර ජීවීන් සිටින බවට තුන් වතාවකදීම ජාතික ශාක නිරෝධායන සේවයේ නියදි පරීක්ෂාවෙන් සනාථ කළා. අනුවයි නැවෙහි පොහොර ගොඩ බෑමට ඉඩ නොලැබුණේ සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අනුව ජීවාණුහරණය කළ පොහොර ලබා දීමට අසමත් වීම හේතු කොටගෙන මහජන බැංකුව යටතේ විවෘත කළ ණයවර ලිපි සඳහාද වාණිජ මහා අධිකරණයේ ඊයේ වාර නියෝගයක් නිකුත් කළා. රජයේ අධිනීතීඥ ශිහාන් සොයිසා, ආචාර්ය චාරුකේක නායක, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේශ්වරන් මහතා සමග අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි මහතා ලංකා පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටියා. ඔබව අවසන දේශපාලනයට හසුවන්න එපා. ගොවි ජනතාව මා කෙරෙහි තිබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ. අනාගත පරපුර වෙනුවෙන් පිළිගැසෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උඩුපත්තාව බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවසුවා. තමා වැඩ කරන්නේ චන්තිය පලාගෙන නොව රට වෙනුවෙන් දැයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළා. මෙහිදී පොහොරවල ගුණාත්මකභාවය පවත්වාගෙන යාම සහ තාක්ෂණික ක්‍රම පිළිබඳවද අදාළ නිලධාරීන්ගෙන් විමසා සිටියා. ගැඩවිල් පනුවන් යොදාගෙන කොම්පෝස් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානයට මාසිකව පොහොර ටන් 12ක් නිපද විය හැකි. අක්කර 13ක් පුරා වූ ඉඩමක පොල්, ගස් ලැබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු සීම එළවලු වර්ගද කාබනික පොහොර යොදාගෙන වගා කර තිබෙනවා. බොරුවට මේක දේශපාලනීයකරණය කරලා ගොවියන්ව අවුස්සලා කරන්න නෙවෙයි තියෙන්නේ. මොක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා හිතන්නේ. රසායනික පොහොර දෙන ලෝකේම කාල බලපෑම් තියෙනවා. මට ඡන්ද නෙවෙයි ඕන. මට ඕන රටට ජනතාවට ඉදිරි પરම්පරාවට හොඳ දෙයක් කරන්න. අපිට මේක සුළු කාලයකදී අපිට කරන්න පුළුවන් දෙයක්. මේක අවුරුදු 10ක් 15ක් යන එකක් නෙවෙයි. අවුරුදු දහස් ගණනක් අපි යූරියා ගැහුවේ නැහැනේ. 70 ගණන්වල තමයි යූරියා ගෙනාවේ. ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වුණා. එම අවස්ථාවේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේ එය නතර කරන ලෙසයි. එහෙත් අවසානයේ උද්ඝෝෂණය නතර කිරීම සඳහා පොලිසියට මැදිහත් වීමට සිදු වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාබනික පොහොර නිෂ්පාදනයේ සඳහා එක්ව සිටිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාබනික පොහොර ටොන් 25ක් නිෂ්පාදනය කිරීමටයි ගුවන් හමුදාව සැලසුම් කර ඇත්තේ. ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා සමාරම්භක අවස්ථාවට එක් වුණා. කහට ගස්තිගිලියේ ගොවි ජනතාව ගොවි ජන සේවා නිලධාරීන්ව පැයකට අධික කාලයක් සිය ග්‍රහණයේ තබා ගත්තා. प्रदेश ගොඩබෝග වගාවට සිදුවන්නේ කුමක්දයි පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් රජයෙන් ප්‍රශ්න කළා. ගොඩබෝග ගැන කතා කරන්නේ නැහැ කෘෂි කර්මාමතිතුමාවත් කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. වී වගාවෙන් විතරක් අපිට මේ රටේ ආර්ථිකය හදන්න බෑනේ මහත්තයා. පොහොර ගැටලුවට විසඳුම් මිල්ලා දඹුල්ල නගරයේ දෙවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.
පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින් වහන්සේද පඹයින් ගැන ප්‍රකාශයක් කළා. මොනතරම් අසීරාචාර වැඩද මේ මිනිස්සුගේ පඹේ කදර පුච්චනක ඒ මිනිස් මේ මිනිහෙක් මරනවා වගේම වැඩක් නේ. පඹේ කදර පඹයට ගහලා ගහලා අන්තිමට ගිනි තියෙනවා. ඊට වඩා පොඩ්ඩක් සීරාචාරයි ඒ මිනිහා ළඟටම ගිහිල්ලා ගහලා මිනිහාව මරනවා. මමත් හොඳට ගොවිතැන් ගැන දන්නවා ගොවිරාළ ගැන දන්නවා. ගොවිරාළලයි කියන්නේ දියව් දියව් කියලා හැමතැනම ගිහිල්ලා කෑ ගන්න జాතියක් නෙමෙයි. කවදාකවත් රටක් දියුණු වෙන්නේ නැහැ ওই දියව් දියව් කියන අදහස අපේ හිත තුළ පවතිනක. දියව් දියවනේ අපි දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ළඟ කිතියක් නැති වුණත් අපි දෙන්න ඕනේ. ඉතින් ඕක මේ කොළඹින් ගිය මිනිස්සු තමයි ওই අපේ අයිස්සක ගොවි ජනතාවට පුරුදු කරලා මේ ගොවි ජනතාවගේ මනසත් විනාශ කරලා තියෙනවා. පොහොර ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා මෙලෙස අදහස් පළ කළා. ඌව වෙල්ලස්ස කැරල්ලේදී අපි දැක්කා ඉංග්‍රීසි ඒ අධිරාජ්‍යයට විරුද්ධව කැරල් ගහපුවාම ඌව වෙල්ලස්ස ජනතාව මොකද්ද කරේ? ඌව වෙල්ලස්සේ තිබුණු සියලුම වගාවන් විනාශ කර අවුරුදු ගණනාවකට කොඳුනාර්ථිය කඩලා දැම්මා. ඒ දීන ජාතියක් කරන්නේ. ඒක අද නැවත වතාවක් මේ ගෝඨාභය රාජපක්ෂ රජය අපේ රටේ ගොවි ජනතාවට මුළු රටේම ඉන්න ගොවි ජනතාවට ක්‍රියාත්මක කරනවා. දැන් මේ වෙනකොට දියර පොහොර කියලා නැනෝ පොහොර කියලා නැවතවතාවක් ගොවියා රවට්ටමින් ඉන්නවා. ඌව වෙල්ලස්සේ සුදු අධිරාජ්‍ය අපේ ගොවියා අපේ ජනතාව විනාශ කරාට වඩා දරුණු ලෙස මුළු රටේම ගොවි ජනතාව රාජපක්ෂ ආණ්ඩුව අද විනාශ කරමින් තියෙනවා. මේ අතරතුරේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පොහොර ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වුණා. පොහොර ගැන දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන් නාමල් කරුණාරත්න මහත්තයෝ අනුර කුමාර දිසානායක මහත්තයෝ මේ ඉල්ලන්නේ ඔබ වස වකුගඩු රෝගීන් වැඩි වුණෝතින් පිළිකා රෝගීන් වැඩි වුණෝතින් සම්පූර්ණ වගකීම සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රදාන විපක්ෂයත් මේ වගකීම බාර ගන්න දැන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ දැන් සරම කඩන් වැටිලා හැබැයි කරඬු ඔළුවේ නිසා සරම ඇඳ ගන්න විදිහක් නැහැ හැබැයි එක මිනිස්සෙක් එනවා පිටිපස්සෙන් අපිට පේනවා අර පිස්සු කුට්ටි කියන මිනිස්සයා මිනිහාගේ සරම ගලවලා ගෙනල්ලා මේක ඇඳ ගැනීම මචං මේක ඇඳ ගැනීම මචං කිකි පිටිපස්සෙන් එනවා හැබැයි මිනිහා දන්නේ නැහැ මිනිහත් හෙලිකොප්ටරෙන් එන්නේ කියලා රජයේ මුදල් අවභාවිතා වෙලා තියෙනවා නම් උන්ට පුළුවන් අල්ලස් හා දූෂර කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි කරලා ඒ ගැන විමසීමක් කරන්න අපිට පොහොර ගැනීම අවශ්‍යතාවයක් තිබ්බ පොහොර ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය වැඩ කටයුතු ඒ අදාළ සමාගම කටයුතු කළා තියෙනවා මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාවේ ගොවි අරමුදල සමාගම් කියලා අලුත් සමාගමක් හදලා ඒකට කෝටි 29ක් බැර කරලා තිබෙනවා. ඒතකොට කවුද මේ සමාගම? ඒකෙන් ඩොලර් ලක්ෂ 3ක් තමයි අද වෙනකොට බඩු භාණ්ඩ ගෙනල්ලා තියෙන්නේ. මම හිතන්නේ කෘෂිකර්ම ඇමතිවරයා විතරක් නෙමෙයි. අදා ගුවන්තොටුපළට ගිය රාජ්‍ය ඇමතිවරයා එතුමන්ලා මේ සියලු දෙනාම අපිට පේන විදියට මේ ගනුදෙනු මේ පිටිපස්සේ ඉන්නවා. රසායනික පොර එකපාර අයින් කරනකොට කාබලින් පොර ටික ඉක්මනින් ලබා දෙන්න ක්‍රමවත් ගැඩපිල්ලක් ඒ වැඩ බාරගත් අයගෙන් ඉටු නොවීම තුල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ නිසා ඉදිරි මාස කීපය ඇතුළේ විසඳුමකට ඒවි. ලංකාවට ආපු තේ කර්මාන්තය හරහා මේ වෙනකොට 130ක ප්‍රමාණයක් මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. ගණන් හදලා බැලුවාම ඩොලර් මිලියන තුනට මේ වෙනකොට ඩොලර් මිලියන 10ක් 15ක් ලංකාවට පාඩුවක් වෙලා තියෙනවා. ඒ මෝඩ තකතිරු අමන තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා. අනුර කුමාර හිතන්නේ මම නෙළුම් මලෙන් ඉපදිලා මේ ළඟදී ආව පුද්ගලයා හැටියට ලපේ බුම්බණ්ඩ විතරක් කෝටි 5ක් වියදම් කරා පහුගිය කාලේ එළියට බහින්න බැරුව හිටපු සජිත් ප්‍රේමදාසුන් නැහැ. කැපිච්ච අන්නාසි වල රොඩු ටික පෙන්න මෙහෙ කොම්පෝස් ගැන කතා කරනවා. ඔයා හරක් පෝර ටික අරගෙන ඕකෙන්වත් ජනතාවට කොම්පෝස් හදන්න උදව්වක් දෙන්න කියන එක තමයි අපි කියන්නේ. ජනතාව දැන් විඳින දුක තවදුරටත් වැඩි වෙයි ජනතාව විඳින දුක වැඩි වෙන්න ජනතා විරෝධය නවත්තන්න බැරි වෙයි බොරු වැඩ කර කර එක වරදක් වහගන්න තවත් වරදවල් 100ක් කර කර අද මේ රටේ හාල් ටික නැතුව මේ රට සාගතයකට යනවා හාල් මිල අහස උසට යනවා එළවලු පළතුරු මිල අහස උසට යනවා දෙතුන් ගුණයකින් ඒවා වැඩි වෙලා මිනිස්සු සාගතයක් කරා යනවා තවත් විහිළු නොකර කරුණා කරලා මේ ගොවියට අවශ්‍ය පොහොර ලබා දෙන්න මේ රටේ ජනතාවගේ ඡන්ද රවට්ටලා මුලා කරලා ගත්තේ උන් ඉන්නවා රටේ එයින් එකක් ඉන්න මේ බදුල්ලේ මන් දැක්කයි ඒ පෙරේදා උඹා කියනවා මට වුණා ඔය නයිට්‍රියන් නැනෝ යූරියා අපි ගැව්වා කුට්ටි ආරච්චිට නියමයි නැගලා යනවා දැන් මොකද වෙලා තියෙන්නේ
මහා නගරයක් මැද අර අසූචි ගෙනියන ගලි පවුසරයක් පිපුරුවා වගේ කුට්ටියක් පුපුරලා ගිහිල්ලා තියෙනවා මේ රටේ ඉන්නේ හරි පුදුම අමුතුම හොරු හොඳ වෙලාවට මේක දූපතක් උනේ එකට යාඋනා නම් අල්ලපු රටවලුත් කාට කාට හරි මෙලහකට විකුණලා දාලා හොරකම ජාලයක් ඒ ජාලය ඇතුලේ සමහර නිලධාරීන් සේම සමහර දේශපාලඥයින් හරි හරියට එකතු වෙලා සහයෝගයෙන් තමයි වැඩේ දෙන්නේ මාළබේ ස්ලිට් එකේ කතාවත් පැන්ඩෝරා පෙට්ටිය වගේම හරි පුදුම හෙළිදරව්වක් ස්ලිට් හෙවත් මාළඹේ උසස් තාක්ෂණික ආයතනය ආරම්භ වන්නේ 1999 දී ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපෙන්නේ මහපොළින් ස්ලිට් ආයතනය අද මෙරට උපාධි ප්‍රදානය කරන ප්‍රධානතම විශ්වවිද්‍යාලයක් විවිධ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා අනුබද්ධවද ක්‍රියා කරනවා ස්ලිට් ආයතනය සම්බන්ධව කෝප් කමිටු හෙළිදරව්ව ඇත්තටම අපේ ඇඟ පමණක් නොව රටම කිලිපොලා යා යුතු හෙළිදරව්වක් මේසා සුවිශාල ආයතනයක රාජ්‍ය අයිතිය රජයේ හොරා ඉවත් කිරීම ඇත්තටම පුදුම සහගත නොවන්නේද ස්ථිර වශයෙන්ම එය රාජ්‍යයට එරෙහි බරපතල රාජ්‍ය ද්‍රෝහිකමක් මෙසේ ස්ලිට් ආයතනය රජයට වග කියන්නේ නැති ආයතනයක් බවට හොර රහසේ පත් කළ හැකිද මෙහිලා අපට මතක් වන්නේ වැටත් නියරත් ගොයම කානම් ඒ අවනඩුව කාට පවසන්නද යන පරණ කතාවයි පෑනක් පැන්සලක් ඉඳි කටුවක් හොරකම් කරනවා වගේ මේසා සුවිශාල පරිපාලනයක් ඇති ආයතනයක රාජ්‍ය සම්බන්ධතාව බිඳ දැමීමට නීති සම්මත කිරීම සිදු කළ සියලු දෙනා උල තිබ්බත් මදි කියලා හිතෙන්නේ අපිට විතරද නීති හදන පාර්ලිමේන්තුවට ඇති අයිතියටත් හොර ස්ලිට් හොර පාරට අරන් ගිය උන්දලට දිය යුතු දඬුවම කුමක්ද කියලා සැබෑවටම සිතා බැලිය යුතුයි ජේෂ්ඨ අමාත්‍යවරයෙකු සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව කිව් සැර ප්‍රකාශය නැවත මතක් කළ යුතුයි ඔහු කිව්වේ එළියෙන් නීති හදලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා සිග්නල් කණු කියලා හිතාගෙන අත් ඔසවන්න සූදානම් වෙන්න එපා කියලයි මේ පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා ඉන්නේ නීති සම්පාදනය කරන්න හැබැයි නීති සම්පාදනය කරන්න වෙන තැනක ගල්ලා මෙතෙන්ට ගෙනල්ලා අපේ උත් අත උස්සවන්න හදලා හරියන්නේ නැහැ අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ ආයතනට ඇවිල්ලා නැහැ මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා සමහරු ඒව දන්නේ නැහැ ජනතාව අපිව පත් කරලා තින්නේ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වார்த்தාවත් එක්ක මම කියනවා කෙසේ වුවත් ස්ලිට් ආයතනයේ රාජ්‍යයට ඇති අයිතිවත් කිරීමට ක්‍රියා කළ සියලු දෙනා රාජ්‍යයට ද්‍රෝහී වන්සේ සලකා ක්‍රියා කළ යුතුමයි. එහිලා මේ සියලු කාරණා හෙළිදරව් කරන කෝප් කමිටු හා එහි සභාපති මහාචාර්ය චරිතහිරත් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවත් නැවත මෙහිලා ඇතුළත් කරන්නේ මේ සියලු හෙළිදරව් ජනතාවාදී තීන්දුවකින් අවසන් කළ යුතු නිසායි. ගරු කතානායකතුමනි මම මේ ගරු සභාවට අද ප්‍රකාශ කරන්න කැමති ස්ලිට් ආයතනයේ රාජ්‍යයේ සතු සම්බන්ධතාවය ක්‍රමානුකූලව නිමා කරන්න ඩොක්ටර් වික්‍රමවීර සූර්යගේ මහා පොළ බාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙක් විසින් වශයෙන් කරන ලද හැසිරීම බලපෑවා මේ සිස්ටමික් ඔපරේෂන් එකට එළිය හිටපු කට්ටියයි ඇතුළේ හිටිය කට්ටියයි සම්බන්ධ වෙලා තියෙනවා එක රජයක් ගැන තනි ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ රාජ්‍යය මේ විදියට බංකොලොත් වුණොත් මේ රටේ ජනතාවගේ මුදලෙන් හදන කිසිම ආයතනයක් අපිට ගෙනියන්න වෙන්නේ නැහැ. මේ ආයතනයේ රජයට අයිති නැහැයි කියලා ගහලා තියෙන මේ ගැසට් එක ආපසු කැඳවීමත් රාජ්‍ය පැත්තෙන් කළ යුතුයි. නිදහස ලැබුවා සිට ලෝකේ හතර අතින් ණය අරගන්න අපි සදාකාලික ණයකාරින් වනේක අහන්නත් දෙයක්ද? හෙජින් ගනුදෙනුව මහ බැංකු හොරකම කාපට් යටට තල්ලු කරමින් සිටින රටකට ස්ලිට් හෙලිදරව් තුල අපට මතක් වන්නේම වෙහෙරක් ගිලපු එකට අග්ගලාව කජ්ජක්ද යන්නයි. රට ආර්ථික අගාධයකට ඇදගෙන යන බවට වත්මන් රජයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළා. මේ අතර බහන්න මිල ඉහළ යාම සහ පොහොර ගැටලුව මුල් කරගෙන කලබාන නගරයේ විරෝධතාවයක් පැවැතුණා. මේ රජයේ ගැසට් ගණනාවක් ගහුවා. නමුත් ඒ එක ගැසට් එකකවත් මිලට බාහන්න ලබා ගන්න බැරි වුණා. ඒතර දැන් බලන්න සීනියවල ඉඳලා විශාල වංචාවක් මේ රටේ සිද්ධ වුණා. තමන්ගේ ගජ මිතුරන්න මුදල් හම්බ කරගන්න ඒක අවස්ථාවක් කරලා දුන්නා. සහල් මිල දිනෙන් දින වැඩි වෙනවා. සහල් මිල දිනෙන් දින වැඩි වෙලා දැන් මේ වේලක්කර වේලක්වත් කන්න බැරි දැනට පත් වෙලා තියෙනවා. දැන් මේ ඊයේ වෙනකොට IOC සමග රුපියල් 5කින් වැඩි කරලා තියෙනවා. ගම්මන්පිල ඇමතිරා ගිය සතියේ කිව්වා අපි පෙට්‍රල් මිල වැඩි කරන්නේ නැහැ කියලා. දැන් මේ සතියේ වෙනකොට මොකද කියන්නේ? දැන් පෙට්‍රල් මිල වැඩි කරන්න සිදු වෙලා තියෙනවා කියලා කියනවා. මේවට අමතරව දැන් මරණයක් වුණාම ඒ අවසන් කටයුතු කරගන්නත් මිනිසුන්ගේ මිල ඒ ගෙවන ගාන දෙගුණයක් ගෙවන්න සිදු වෙලා තියෙනවා. අද මැරෙන්නත් නිදහසේ බැරි තැනට මේ ආණ්ඩුව මේ රටේ ජනතාව පච් කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ රජයේ සැබෑ වෙනස. අපි දකිනවා මේ ආණ්ඩුව ඉතාමත්ම පරාජිත
ආණ්ඩුව මේ ජයග්‍රහණ ලීලාවෙන් තමුන්ගේ කතාව කළාට ක්‍රියාවෙන් මේ රටවල පල්ලට ඇද දාමින් රටේ සමස්ත ජනතාවම පරාජය කරමින් රටේ සියලු ජනතාවගේ කර උඩ නැගලා තමුන්ගේ බඩ ගෝස්තරවාදී දේශපාලනය කරන කණ්ඩායමක් ඉන ආණ්ඩුවක් එක තමයි රට මේ මොහොතේ වැඩ කරන්නේ රාජපක්ෂ කැරල්ලෙන් මේ රටේ සමස්ත ජනතාවගේම අනාගත ජීවිත ශක්තිය සම්පූර්ණ විනාශ කරමින් යනවා අපි කියනවා තව පුංචි කාලයක් තුල මේ ප්‍රශ්නටක විසඳන්න බැරුව ගියොත් වහාම ආණ්ඩුවෙන් පිටවෙලා එළියට යන්න මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ රට තුල පවතින පොහොර ගැටලුව මුල් කර ගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කලවාන නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා ඉතා පැහැදිලි මේ වර්තමාන ආණ්ඩුවට මේ අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙලක් නැහැ ගොවියන්ට පොහොර නැහැ කෘෂිකර්මය කරන්න විදියක් නැහැ මේ මිනිසුන්ගේ අතමිට අවුල් වෙලා තියෙන සම්පූර්ණම මේ ආණ්ඩුවට රට ගෙනියන්න වැඩපිළිවෙලක් නැති බව අද ඔප්පු කළා තියෙනවා ආණ්ඩුව බොරුවට කෑ ගහනවා දෙනවා කියලා නම් මුකුත් හම්බ වෙන්නේ නැහැ අද නැනෝ නයිට්‍රජන් කියලා පොහොරක් ගෙනල්ලා තියෙනවා ඒ පොහොර කාබනිකද රසායනිකද කියලා අහුවම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සෙල්ලේකම්මරයා හොර වෙලා වගේ ඉන්නවා නෑයක රසායනිකත් නෙමෙයි කාබනිකත් නෙමෙයි ඒක අමුතු වර්ගයේ පොහොරක් කියලා කිසිම ප්‍රශ්නයකට වර්තමාන ආණ්ඩුවට උත්තරයක් නෑ ඉතාලම ඉක්මනින් තමුසලා එළවන දවසක් මේ රටේ එනවා ඡන්දයක් තිබ්බොත් අපි එදාට බලාගමු කියන කාරණේ තමයි අපි අවධාරණය කරන්නේ දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටිය SLT මොබිටෙල් සමාගම් ඉතිහාසයේ පළමු වන නවීන තාක්ෂණයෙන් සපිරි හරිත ගොඩනැගිල්ල වන මොබිටෙල් ප්‍රධාන කාර්යාලයේ ඉදිකිරීම පසුගියදා ආරම්භ කළා. මෙම අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සමාජිකින් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද එක්ුණා. වැලිකඩ ප්‍රදේශයේ ඉදිවන මෙම මොබිටෙල් ප්‍රධාන කාර්යාලය නවීනතම ස්මාර්ට් ඔෆිස් විශේෂාංග වලින් අංග සම්පූර්ණ කාර්යාල පරිශ්‍රයක් බවට පත් කිරීම මෙම සමාගමේ අරමුණයි. කිරුලාගම විහාරස්ථානයේ කටින පින්කම අරමුණු කරගෙන අටවිසි බුදු කුටි විවෘත කිරීමේ පින්කමක් පූජ්‍ය හරවැල්පිට සිරිදම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගියදා පැවැත්ුණා. සතුස ආයතනයේ සිදු වූ සුදුලුණු වංචාවට අදාළව 25 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු මෙම සුදුලුණු තොගිය මිලදීගත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බවට අනාවරණය වෙනවා. ඔහු විසින් කූටලේකන සකස් කර වංචා සහගත ලෙස ලබාගත් සුදුලුණු තොගය සන්තකයේ තබා ගැනීමෙන් මෙම වංචාව සඳහා ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ. මෙම සැකකරු වැලිසර ගරු මහේත්‍ර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව ගරු අධිකරණය විසින් මේ මාස 26 වෙනි දින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.